ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සුපිරි ප්‍රතිකාරකගේම දක්ෂ නායකයෙක් තමයි මහේල ජයවර්ධන කියන්නේ. මහේල කෙලින් කතා කරන පුද්ගලයෙක් කියලා තමයි ලොකු ප්‍රසිද්ධියක් ලැබලා තියෙන්නේ. මහේලෙක්ව පපරේ වෙබ් අඩවිය තිබු විශේෂ සාකච්ඡාවකදී මහේල කියපු වැදගත් කරුණු ටිකක් ගැන තමයි අපි අද බලන්න යන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන වාර්තා ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායමක එක්දින තරගාවලියේ ලක්මාල්ගේ සහයට පන්දු යවන්නෙකුගේ අඩුවක් දැක්ක කියලා තමයි මහේල කියන්නේ. අපේ මැදපෙල් ප්‍රතිකරුවන් හුඟක් හොඳට ක්‍රීඩා කළා. අලුත් ක්‍රීඩකයන් විශේෂයෙන්ම සංයුතු අනුව ආදේශ කරපු ක්‍රීඩකයන් උන්ගේ වගකීම හොඳින් නිටු කළා. දඟපත් යවන්නන් හොඳට පන්දු යවුවා. පන්දු යවන්නෙකු විදිහට සුරංග හොඳට පන්දු යවුවා. ඒත් ඔහුට අවශ්‍ය කරන සහය පන්දු යවන්නෙකුත් තව සිටිය යුතුයි. අද්දකීම් තියෙන ක්‍රීඩකයන් එළියේ ඉන්නවා. ඔවුන්ගෙන් කෙනෙක් හරි දෙන්නෙක් හරි සංචිතයට ඇතුළත් කරගත යුතුයි. ඒකෙන් කියවෙන්නේ නැහැ තරුණ ක්‍රීඩකයන් එළියට දානවා කියන එක. එංගලන්තය වගේ රටක ලෝක කුසලානයක් පැවැත්වෙද්දී පන්දු යවීමේ බලයනි ඉතාමත් වැදගත්. එතෙන්දී තරුණ අයෙක් අද්දකීම් තියන අය හිටියොත් සංචිතයක් තියෙනවා අපිට අවශ්‍ය කරන වෙලාවල්දී තෝරගන්න. මහල කියන්නේ ලෝක කුසලාන්ට චන්දිකගේ සැලසුම් එක්ක සෙල්ලම් කළොත් වෙනසක් කරන්න පුළුවන් වෙයි කියලා. පසුගිය මාස කීපෙදී තරඟ ජයග්‍රහණය කරලා තිබුණේ නැති වුණත් ක්‍රීඩකයන්ගේ දක්ෂතා සහ අද්දකීම් බැලුවම මං හිතන්නේ කණ්ඩායම සමතුලිත තත්වයක තියෙනවා කියලා. අද්දකීම් තියෙන ක්‍රීඩකයෝ ඉන්නවා. ඔවුන්ට අවස්ථාව ලබා දිය යුතුයි. ලෝක කුසලාන තරගාවලියට අපේ පුහුණුකරු චන්දික හතුරුසිංහ ගාව සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්මට අනුව කටයුතු කරන්න ඕන. ක්‍රීඩකයන්ගේ දක්ෂතාවයන් ඉතාම හොඳයි. ඒ සැලැස්මට අනුව සෙල්ලම් කළේ නැති නිසා තමයි කලින් තරඟ ගොඩක් පරාජය වුණේ. ඒ වගේමයි ක්‍රීඩකයන් දැනගන්න ඕන එයාලගෙන් කණ්ඩායමට වෙන්න ඕන කාර්යභාරය මොකක්ද කියන එක. ඒ කියන්නේ වගකීම් මොකක්ද කියලා තේරුම් අරගෙන ක්‍රීඩා කිරීම. ක්‍රීඩකයන් අතින් සිදුවුණු අතපසුවීම් වලින් තමයි අපිට ගොඩක් වෙලාවට ජයග්‍රහණය කරන්න බැරි වුණේ. මං හිතන්නේ තමන්ම හිතලා වගකීම් කොටස ඉටු කරන්න ක්‍රීඩකයන්ට හැකි වුණොත් මේ තියෙන කාලය හොඳටම ඇති ලෝක කුසලානයට සූදානම් වෙන්න. ලසිත් මාලිගට අඩුම ගානේ සමුගැනීමේ තරගයක්වත් දිය යුතුයිද කියන ප්‍රශ්නෙට මහේල දීලා තිබුණේ මේ වගේ උත්තරයක්. සමුගැනීමේ තරගයක් දිය යුතුද? ඒක වෙන්න ඕන කොහොමද කියන එක ගැන මට අදහසක් නැහැ. ඒක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීරණය කළ යුත්තක්. ඒත් මං හිතනවා ලසිත් මාලිගට තාම හැකියාව තියෙනවා කණ්ඩායමට ක්‍රීඩා කරන්න. සමහර විට පෙර තිබ්බ දක්ෂතාවයන් පෙන්වීම කරන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් අපිට ඔහුගේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය සහ දක්ෂතාවය හොඳ නම් ඔහුගේ දක්ෂතා බලන්න අපි ඔහුට අවස්ථාවක් ලබා දිය යුතුයි. ලසිත් වගේ ක්‍රීඩකෙක් සංචිතයට ඇතුළත් කරගන්න පුළුවන් නම් අපිට අද්දකීම් තියෙන පන්දු යවන්නෙකුගේ සේවය ලැබෙනවා. මම කොයිම වෙලාවකදීවත් කියන්නේ නැහැ අද්දකීම් තියෙන ක්‍රීඩකෙක් නිකන් සංචිතයේ ඉන්න ඕන කියලා. ඔහුගේ දක්ෂතා තිබිය යුතුයි. මාලිංග ගැන මහේල දැන් මෙහෙම කිව්වට මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවා විදියට ඉඳලා මාලිංග මුම්බයි කණ්ඩායමට ගත්තේ නෑ නේද කියන චෝදනාවට මහේලට තියෙන මේ වගේ උත්තරයක්. කණ්ඩායමක් විදියට ඊළඟ අවුරුදු පහට කණ්ඩායම අපි හදාගත යුතුයි කියන තැන අපි හිටියා. ඉතින් අපට රඳවා ගන්න පුළුවන් ක්‍රීඩකයන් ප්‍රමාණයක් තියෙනවා. ඒ අතරට මාලිංග ඇතුළත් වුණේ නැහැ. ලන්සුතියද්දී අපි දැක්ක දෙයක් තමයි අනිත් කණ්ඩායම්වලනුත් මාලිංගට මිලක් නියම කළේ නැහැ. ඒකට හේතු වුණේ ලසිත් ආබාධයකට ලක් වෙලා නැවතත් ඇවිල්ලා තිබුණේ එක. ඒ වෙලාවේ ඔහු සෙල්ලම් කරලවත් තිබුණේ නැහැ. හරියට අපි තෝරන්නේ ජාත්‍යන්තරයේ ඉන්න හොඳම ක්‍රීඩකයින්. පුහුණුකරු විදියට මට වගකීමක් තියෙනවා ඒ වෙලාවට හොඳයි කියලා ඉතින් තීරණය කල්මනාකාරීත්වයත් එක්ක සාකච්ඡා කරන්න. අපි දැනගත්ත මාලිංගගේ දැනුමෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා. ඒ අනුව තමයි ලසිත පන්දු යවන උපදේශකයෙකු ලෙස මම ගෙනාවේ. මාලිංග ඒ විදියට උපදේශකයෙක් විදියට සම්බන්ධ කරගත්ත එක ඔහුට අවශ්‍යයක් වුණාද කියලා හෙව මහල කියන්නේ ඒක ඒ විදියට වෙන්න බෑ කියලා. මං හිතන්නේ නෑ එහෙම හිතනවා නම් එහෙම කරනවා නම් මේක වැරදි. මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමට අපි මාලිංගව තෝරපු නැති එක ලංකාවේ තීරීම් වලට බලපෑ යුතු නෑ කියන එක තැන මම ඉන්නේ. මම ඒකයි කියන්නේ ලංකාවේ ටීම් එකයි මුම්බයි ඉන්දියන්ස් තෝරා ගැනීමයි වෙනස්. ආකල්ප දෙකකින් සිදුවෙන්නක්. ලංකාවේ ටීම් එකේ දැන් ඉන්න ක්‍රීඩකින් දිහා බැලුවම මාලිංගට කණ්ඩායමට පැමිණීමට හොඳින් හැකියාව තියෙනවා. නමුත් ඒක තීරණය කරන්න ඕන මම නෙවෙයි ලංකාවේ තීරීම් කමිටුවයි. මහලට එල්ලවෙන චෝදනාවට ඔය විදියට උත්තර දීපු මහල වත්මන් නායක ඇන්ජලෝ මැතිව්ස්ට චෝදනාවක් එල්ල කරන්නේ පිටි ඇතුළේ විතරක් නායකයෙක් විදියට වැඩ කරන එක නෙවෙයි නායකයෙක් කරන්න ඕන කියන කරුණත් මතු කරන ගමන් ආබාධයට ලක් වුණාට පස්සේ ඇන්ජලෝ එක දිගට නායකත්වයේ දරලා නැහැ. ඒක අවාසනාවන්ත තත්ත්වයක්. එක නායකයෙක් ඉන්නවා නම් හොඳයි. ඇන්ජලෝගේ නායකත්වය ගත්තාම පිටි තුල්දී ක්‍රීඩකයන් හසුරුවන ආකාරය බැලුවම හොඳ නායකයෙක් කියලා සෑහීමකට පත් වෙන්න පුළුවන්. නමුත් ඊට පිටින් බැලුවම මං හිතන්නේ නැහැ ඔහුට නායකයෙකු විදියට පාලනයක් තිබ්බ කියලා. මං චෝදනා කරන්නේ ක්‍රීඩකයන් තෝරපු සහ ආදේශ කිරීම පිළිබඳව. එතරම් පිරිසක් ඒ වකවානු තුල සෙල්ලම් කළා. පොඩ්ඩක් නෙමෙයි ක්‍රීඩකයන් 40 ගානක්. ඒකට නායකයත් යම්කිසි විදිහකට වග කියන්න ඕන කියලායි මං හිතන්නේ. ඇත්තට මේ ගැන මම කනගාටු වෙනවා. මොකද ඇන්ජලෝ ගැන අපට ලොකු බලාපොරොත්තුවක් තිබ්බා. විශේෂයෙන් අපෙන් පස්සේ කණ්ඩායම හරි මාර්ගයේ ඉදිරියට ගෙනියයි කියලා. ඒ දේ ඔහු අතින් උනේ නැහැ කියලා ඔහු පිළිගන්නවා. මහල කියන දේවල් ගැන ඔයාලගේ අදහසත් අපිට කමෙන්ට් කරන්න. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.